ආයුබෝවන් අදත් අපි හෘදේ රූපවාහිනී නාලිකාවේ සිංහල පන්තියත් එක්ක එකතු වෙන්නේ අපි අද සූදානම් අපට ඉදිරියේදී අපි සූදානම් වෙන අලුත් අවුරුද්ද පිළිබඳවත් අලුත් අවුරුද්ද තුල අපි සිදු කරනු ලබන ක්‍රීඩා පිළිබඳවත් පුංචි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඒ නිසා අපි අද අපේ වැඩසටහනට සම්බන්ධ කරනවා සම්බන්ධ කරගත්තා අපි ආදරණීය දරුදරියන් කිහිප දෙනෙක්. ගා පීදේස් කුලරත්න විද්‍යාලයේ දරුවන් කිහිප දෙනෙකුත් ඒ වගේම ගා බටපොල මධ්‍ය මහාවිද්‍යාලයේ දරුවෙකුත් අපි සම්බන්ධ කරගත්තා. අපි දරුවන්ගෙන් අහලා බලමු එයාලගේ විස්තර. එහෙමනම් නිපුන් කියන බලන්න ඔයාගේ විස්තර. මම ඉගෙන ගන්නේ 9 ශ්‍රේණියේ. මගේ නම එස් නිපුන් තත්තර. බින්දියා. මම ඉගෙන ගන්නේ 4B ශ්‍රේණියේ. මගේ නම කේවින්දිනි මායා. ඔව්. දිනුග. මම 4A පන්තියේ ඉගෙනුම ලබන දිනුග දුර්ජය ප්‍රනාන්දු. ඔව් පහන්. මම 8B ශ්‍රේණියේ ඉගෙනුම ලබන KBG පහන් නිදුවර. ඔව්. අපි එහෙමනම් අවුරුද්ද වෙනුවෙන් අපි සූදානම් කරගත්තපු gedara ඉන්නකොට අපේ ආදරණීය දූ දරුවන්ට පුළුවන් අපේ අතීත මුතුන් මිත්තු කරපු මේ ක්‍රීඩා පිළිබඳව නැවත අත්දැක බලන්න. එහෙමනම් අපි මේ වැඩසටහන පටන් ගන්නට පෙර අපි කල්පනා කරා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ලබාගෙන දිව්‍යයන්ගේ ආශිර්වාදේ ලබාගෙනම මේ කටයුත්ත කරොත් හොඳයි කියලා. එහෙමනම් අපි ආරාධනා කරනවා අපේ ආදරණීය දරු දෙපළට අපි දෙවියන්ගෙන් බුදුන්ගෙන් ආශිර්වාද ලබාගෙනම අපේ වැඩසටහන ආරම්භ කරමු කියලා. සරණයි සරණයි හිරු දේවි සරණයි 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 සඳ දේවි සරණයි 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 මේ තුන් සරණයි ඔව් එහෙමනම් අපි දැන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගමු අපි තුන් සරණෙන් ආශිර්වාද ලබා ගත්තා අපි දැන් එහෙනම් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගමු අපේ වැඩසටහන සඳහා सुमन समान देवी यो पिंगने समनोल गिरी कुल यतने लामिने गिमन निवन तेद देरने विमन ए आली ए तू वाहन वेन्ने ओ हरि अपूर्व गायनया ඇත්තටම අපේ අතීත මුතුන් මිත්තන් අපේ අලුත් අවුරුද්ද සමරපු ආකාරය පිළිබඳව අපට සිහිපත් වෙනවා අපි දන්නවා අවුරුද්ද කියලා කිව්වහම මේකට කොහොමද අවුරුද්ද කියන වචනේ හැදුනේ කියලා අපි දන්නවා අරිසෙන් අහුබුදු මහත්තයා මේකට ඉතාම හොඳ අර්ථකථනයක් අපේලා තියෙනවා අපි දන්නවා අවුරිජු නේද එතකොට අවුරිජු නේද කෙලින් අවුව වෙන කාලය තමයි අවුරුදු කියලා හඳුන්වලා දීලා තියෙන්නේ අපි දන්නවා අවුරුද්ද කාලෙදී ගොඩක් සූර්යා සමීපව ඉන්නේ සමක ආසන්නේ නිසා තද අවුවක් අපට තියෙන නිසා අරිජන අවුරුදු මහත්යම එකට හඳුන්වා දෙනවා ඍජුවෙන් නැත්නම් කෙලින් අවුව වෙන කාලය ඍජු අවුව අවුරුදු අවුරිජු කියන වචනෙන් නිර්මාණය වුණා කියලා. එහෙමනම් ඒ අවුරුදු කාලය පිළිබඳව අපි කතා කරන්නට පෙර අවුරුදු කාලයේදී අපි කරන්නට ඕන ක්‍රීඩා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. එහෙමනම් අපි අද වැඩසටහනට සහභාගී වෙච්ච පුංචිම නේද
දිනුගකින් අපි අහනවා දිනුගකින් අපි අහනවා අවුරුදු කාලයේදී පරිසරය වෙනස් වෙනවා ගොඩක් දේවල් නිසා නේද පරිසරය වල දකින්නවා ගොඩක් දේවල් වෙනස් වෙනවා එහෙනම් දිනුක කියන්න බලන්න මොනවද අවුරුදු කාලයේදී පරිසරයේ සිදුවන වෙනස්කම් කියලා කොහා හැඬලීම විශේෂයෙන් මෙරබුදු මල් පිපීම ගස්වල මල් පිපීම ගෙඩි හැදීම ඔව් ඇත්තටම එරමුදු මල් අපි දැකලා තියෙනවා නේද එරබදු මල් දැකලා තියෙනවා මොන පාටද දන්නවද මොන පාටද කියලා දන්නේ නැහැ එරබදු මල් අද පාටයි නේද අද ගිහිල්ලා බලන්න ඕනේ එරබදු මල් මොන පාටද කියලා හරි හරි එහිමනම් අවුරුදු කාලයේදී අපි අපේ අතීත මුතුන් මිත්තෝ මේ අවුරුද්ද සැමරුවේ අපි දන්නවා අප්‍රේල් මාසය කියලා කියන්නේ වාග්යවන්තීන්ගේ මාසය නේද බක් මාසය කියලානේ හැඳින්වෙන්නේ ඒ කියන්නේ අස්වැන්න කපාගෙන ගෙට අරගෙන අතුකුටු පුරවලා හරිම සන්තෝෂෙන් ඉන්න කාලේ ඉතින් සන්තෝෂෙන් ඉන්න කාලෙදි සන්තෝෂෙන් ඉන්න කාලෙදි ගොඩාක් වෙලාවට අපේ පැරණි අය ක්‍රීඩා කරන්නට හිම නැත්තම් ජන ක්‍රීඩාවල නියැලෙන්නට කටයුතු කළා ඉතින් අපි සූදානම් වෙනවා එවැනි ජන ක්‍රීඩා කිහිපයක් අපේ දරුවෝ ලබා ගායනා කරවන්නට පසවිඳින්නට අවස්ථාව සලසා දෙන්න. පහන් කියන්නකෝ බලන්න ජන ක්‍රීඩා අවුරුදු කාලයේදී අපට දක්නට ලැබෙන අපේ ගැමියෝ ඒ දවයි කාලී කරපු අවුරුදු ක්‍රීඩා මොනවද කියලා. ඔලිද කෙලිය, වල කජු ගැසීම, ගල් මෙහෙවර කෙලිය නේද? මෙහෙවර කෙලිය. ගල් කිරීම, මෙහෙවර කෙලිය. ඔව්, අපි එහෙමනම් එහෙමනම් ඔය ක්‍රීඩා ඔය ක්‍රීඩා ගායනීය ස්වභාවයකින් අපේ පැරැන්නෝ ඉතාම අලංකාර විදියට ඉදිරිපත් කළා. එහෙමනම් අපි අද අහලා බලමු මේ ලස්සන ජන ක්‍රීඩාවක තියෙන මේ සුන්දර ගායන මොන වගේද කියලා. අපි එහෙමනම් අපේ දරුවෝ දෙන්නට අවස්ථාව සලසනවා. මොකද්ද අපි තෝරගත්තපු ජන ක්‍රීඩාව? රබන් පද. ඔව්, රබන් පද. රබන් ගහලා තියෙනවද? ගහලා නැහැ. ආ, ඒක තමයි. රබන් ගහන්න පාවිච්චි කරන්නේ මොනවා මොකද්ද පාවිච්චි කරන්නේ? රබාන පාවිච්චි කරනව නේද? ආ, රබාන පාවිච්චි කරනවා. ඒකට කියනවා මොන රබාන කියලාද? බංගු රබාන නේද? ආ, අන්න හරි. හරි. එහිමනම් අපි මේ ජන ක්‍රීඩාව තුල තියෙන ඉතාම සුන්දර අවස්ථාවක් අවුරුදු කාලෙදී අපට ඇහෙන්නට ලැබෙන නේද? වටේට පිරිසක් වාඩි වෙලා සමහර අය වටේට නටනවා නේද? ඉතින් ඔය විදියට සුන්දර විදියට ගායනය, වාදනය, රංගනය නේද, නර්තනය මේ සියල්ල කැටිවෙච්ච ක්‍රීඩාවක් තමයි මේ ජන ක්‍රීඩාවක් හැටියට අපි දකින මේ රබන් පද. අපි අහලා බලමු එහෙනම් රබන් පදයක් නේද කියලා බලමු නේද රබන් පදයක්. එහෙනම් හැමෝම කියනවද රබන් පදයක්? කියන්න බලන්න එහෙනම් රබන් පදයක්. ගංගෙන් නෙගොඩ ගඟ අස බෙඩ ගසක පැණි දොඩම් තකදොම් ගසක පැණි දොඩම් තකදොම් ගසක පැණි දොඩම්. ඔව්, තව එකක් කියමුද? හා, කියමු එහෙනම්. තාක දොන් දොන් තේක මල් පිපිලා අන්න බලන්සකි මෙන්න බලන්සකි පාරට අතු දෙමිලා. ඔව් නේ, හරි ලස්සන නේද? තාක දුන් දුන් තේක මල් පිපිලා. හරි, එතකොට මේකේ තිබුණා ලස්සන වචනයක් සකි කියලා. ඒ කාටද සකි කියන්නේ? යාළුවට නේද? ආ, යාළුවට තමයි මේ කතාව කියන්නේ. රබම් පදෙන් කියන්නේ නේද? සමහර ඒවා තියෙනවා රබම් පදේ ගහලා ඒ රබම් පදෙන් යම් කෙනෙකුට දෙයක් කියනවා. එතකොට මේ දේ කියන්නේ යාළුවට නේද? ඒ නිසා රබම් පද කියන එක අවුරුද්දත් එක්ක බැඳිච්ච අපේ සංස්කෘතික ක්‍රීඩාවක්. එහෙමනම් ඔය රබම් පද වලින් නිර්මාණය වෙච්ච සුන්දර ගීතත් අපට තියෙනවා. එහෙමනම් අපි අන්නේ සුන්දර ගීතෙකුත් රස විඳිමු. එහෙමනම් අපි මේ සුන්දර රබම් තාලයට නිර්මාණය වෙච්ච නිර්මාණයක් අපි අහලා බලමු. මොන වගේ අලංකාරයක් ලස්සනක් මේ ගීතයේ රස විඳින්න පුළුවන්ද කියන එක අපි අහලා බලමු. එහෙමනම් කියමු නේද? තම් දෙනා තම් දෙන තම් දාන තානිනා තනින තේතනා තම් තන තම් දාන තානිනා සෞසරා සතට ලැබුණු නිවන අතහැර සුමේ දෙවි විතුරා
නමත සිරුර පුදකලා සසර සැරිසරා නිතර සසර පෙරුම් දම් පුරා බුදුන් ලෝතුරා පළමු අඳිමු සින් පුරා හරි රබන් කාලයට නිර්මාණය වෙච්ච සුන්දර නිර්මාණයක් තමයි අපි ඒ රසවින්දි ඉතින් දැන් රබම් පද විතරක් නෙවෙයි රබම් ක්‍රීඩාව විතරක් නෙවෙයි තව ක්‍රීඩා ගොඩක් තියෙනවා අපේ අවුරුදු ජන ක්‍රීඩාවලට ගන්න. එහෙමනම් අපි ඊළඟට ගායනා කරන්න යන්නේ මොන ක්‍රීඩාවේ ගීතයක්ද කවියක්ද? ලීකෙලි. ඔව් ලීකෙලි. අපි හැමෝම කියමු නේද ලීකෙලි. අහලා තියෙනව නේද ලීකෙලි. මොනවද ලීකෙලි වලට ගන්න උපකරණ? මොනවද ගන්න කියන්න බලන්න. අර ලී දෙකක් අරගෙන නේ කණ්ඩායම් දෙකකට බෙදින ලී අරගෙන හරි ලස්සන නර්තනයක් එක්ක ගායනයක් තියෙන නේද? නර්තනීය ගායනයක් තියෙන. ගොඩක් වෙලාවට යන ක්‍රීඩාවල අපි දකින එකක් තමයි මේ නර්තනයයි ගීතයි ඒ විතරක් නෙමෙයි රංගනියත් මේකේ ගොඩක් වෙලාවට අපි දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක හරි විචිත්‍රවත් බවක් තියෙනවා මේ ජන ක්‍රීඩාවල. බලන්නකෝ ගායනීය ස්වභාවය හරිම මේ ක්‍රියාශීලී ගායනයක් තියෙනවා. සජීවී ක්‍රියාශීලී ගායනයක් මේක අපේ අතීත පුතුන් මිත්තන්ගෙන් අපට ලැබිච්ච සුවිශේෂ දායාදයක්. අපි ඉතින් මේවා ඉදිරියට අරගෙන යන්න ඕන නිසා අපි මේ වැඩසටහනෙදිත් අපි මේ ගැන කතා කරනවා අපේ අවුරුද්ද දවසේ සිහිපත් කරමින්. එහෙමනම් අපි ගායනා කරමු ලීකෙලි. හැමෝම දන්නෝ ලීකෙලි ගැන නේද? හරි ගායනා කරමු එහෙනම්. මන්දුරින් ලීසයා කපාගෙන එක උස ඇති සදනෙන් තෝරාගෙන ගුරුන් අතට දීලි බෙදවාගෙන අපිත් කෙලි මොලි දෙපිල සැදීගෙන ඔව් හරි ලස්සනයි නේද? අපිත් කෙලි මුලි දෙපිල සැදීගෙන කියන පිළවල් දෙකක් තියෙනවා නේද? අපිත් කෙලිමු කියන්නේ මොකද්ද? ක්‍රීඩා කරමු කියන එක නේද? හරි එහෙමනම් අපි ලීකෙලි ගැනත් කතා කරමු. ඉතින් මේවා මේ ජන ක්‍රීඩා අපේ දරුවෝ ගායනීය විතරක් නෙවෙයි දැන් නේද පාසල් නිවාඩු වෙනවා ඒ නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ මේවා උගන්වනවා නේද පාසලේ උගන්වනවානේ සංගීත වලට උගන්වනවා ඒ වගේම මේ අපි දන්නවා මේ පුරවැසි වලටත් උගන්වනවා මේ ජන ක්‍රීඩා ගැන. ඉතින් ඒ නිසා මේ ක්‍රීඩා පිළිබඳව දැනගෙන ඉන්නට ඕන අපේ දරුවා මේ අපේ දේවල් නෙමේ අපේ සංස්කෘතික උරුමයන්. ඒ නිසා මේව ඉගෙන ගන්න එක ප්‍රායෝගිකව අත්විඳින එක දරුවන්ට ඉතා වැදගත් වෙන කාරණාවක් කියන එක අපි සිහිපත් කරන්නට ඕන. ඒ නිසා අපි තවත් ජන ක්‍රීඩාවක් තෝරගත්ත අපි දරුවන් වෙනුවෙන් ඊළඟට අපි ගායනා කරන්න මොකද්ද? එළුවන් කෑම. ඔව් එළුවන් කෑම. අහලා තියෙනවද? එළුවන් කෑම. නේද? එතකොට එළුවන් කෑම කියන ක්‍රීඩාවත් හරිම සුන්දර ක්‍රීඩාවක්. නේද? මේකට විශාල ප්‍රමාණයක් සහභාගි වෙනවා දරු දැරියෝ. නේද? එතකොට ඒ විතරක් නෙමෙයි මේකේ මේ විශේෂම දේ තමයි ජන ක්‍රීඩාවල තියෙන මේ ජයග්‍රහණය කියන එක බලාපොරොත්තුවක් නෑ. ගොඩක් වෙලාවට මේ වර්තමානයේ තියෙන ක්‍රීඩාවල ජයග්‍රහණයනේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේකේ ජය පරාජයක් නෑ. මේකේ පරාජිතයක් නෑ ජයග්‍රහණයක් නෑ. මේක අර සුන්දර විදියට සාමූහිකව සහෝදරත්වයෙන් සමගියෙන් සහජීවනයෙන් කරන්නට ඉදිරිපත් වන ක්‍රීඩාවක්. ඒ නිසා අන්නේ සහයෝගීතාවයේ තව වැදගත් වෙනවා අපේ සියලු දෙනාම සමගි සම්පන්නව මේ ක්‍රීඩාවල යෙදිච්ච එක තමයි අතීතයේදී අපට දකින්නට ලැබෙන්නේ. අපි එහෙනම් එළුවන් කෑම කියන ක්‍රීඩාවේ ගායනයක් අපි අහලා බලමු. එළුවන් කන්නයි මං ආවේ එළු බෙටි කපන් තුන්දිරේ සාවුන් කන්නයි මං ආවේ සා බෙටි කපන් තුන්දිරේ ගෝනුන් කන්නයි මං ආවේ ගොන බෙටි කපන් තුන්දිරේ උවන්න කන්නයි මං ආවේ උව බෙටි කපන් තුන්දිරේ කොච්චි කොටන්නං රලහමි දෙනවද එළුවා කොච්චර කිටුවන්තට නම් නොදෙනෙමි එළුවා තනින් වැටෙන්නම් රලහමි දෙනවද එළුවා කොච්චර වැටුනන්තට නම් නොදෙනෙමි එළුවා මෙන්න වැන්දා රලහමි දෙනවද එළුවා
කොච්චර වැන්දන්ටට නම් නොදෙනේ මියලුවා නේද එතකොට මේ එළුවව ඉල්ලන්න කොච්චර මහන්සි වෙනවද නේද ධනින් වැටෙන්න හදනවා ඉතින් මේ වගේ හරි සුන්දර ක්‍රීඩා කිය ගණනාවක්ම අපට උන්න වෙලා තියෙනවා ඒ නිසා අපි මේවා ඉදිරි પરම්පරාව වෙනුවෙන් ඉතිරි කරගන්නට ඕන ඉතින් මේවා පිළිබඳව රසවින්දනය කරන්නට ඕන අහන්න සලස්සන්නට ඕනි දරුවන්ට එතකොට තමයි දරුවෝ මේවට ආස වෙලා මේවා ඉදිරියට අරගෙන යන්න සූදානම් වෙන්නේ ඒ නිසා අපේ මේ වැඩසටහනේදී අපි ගොඩාක් උත්සාහ කරනවා අපේ අතීත උරුමයන් පිළිබඳව අපේ අතීත මුදුන් මිත්තන් අපට දායාද කරපු දේවල් පිළිබඳව අපි අනාගත පරපුර වෙනුවෙන් දායාද කරන්නට ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ මේ වැඩසටහනේදී අවුරුද්ද වෙනුවෙන් අපි කරන මේ වැඩසටහනේදී ජන ක්‍රීඩා පිළිබඳව අවුරුද්දට අපි කරන ජන ක්‍රීඩා පිළිබඳව අවුරුද්දට විතරක් නෙවෙයි මේවා වෙන දවස්වලටත් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි මේ ජන ක්‍රීඩා පිළිබඳව කතා කරන්නේ. එහෙමනම් අපි තවත් ජන ක්‍රීඩාවකට යනවා සුන්දර ගායනීය රටාවකට මේ ජන ක්‍රීඩාවල ගායනයන් එක එක ආකාරයේ වෙනස්කම් තියෙන බව ඔයාලට අපි හැම කෙනෙකුටම කියනවා. අපි තවත් වෙනස්ම ආකාරයක ජන ක්‍රීඩා ගායනයකට සූදානම්. එහෙමනම් ඊළඟට අපි තෝරගත්තේ මොකක්ද? ඔලින්ද කෙලිය. ඔලින්ද කෙලිය නේද? ඉතාම සුන්දර ක්‍රීඩාවක්. මේක ඇත්තටම මේ කාන්තාවන් තමයි මේ ඔලින්ද කෙලිය බහුල වශයෙන් ඉදිරියට තියෙන මේක බෘහත් ක්‍රීඩාවක් හැටියට තමයි අතීතයේදී යොදාගෙන තියෙන්නේ. ඉතින් මේක මේ ක්‍රීඩාවේ යෙදෙනකොට ගායනා කරපු ගායන කිහිපයක් අපි දැන් ඉදිරිපත් කරනවා. එහෙමනම් අපි ගායනා කරමු ඔලින්ද කෙලිය ගීත කිහිපයක්. ඔලින්ද තිබෙන්නේ koi koi dese olinde tibenne bangali dese genat sadane koi koi dese බලන් කලු සෙලෙන්දලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු දහක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලු दोनों के मार से उलु गई एंद पित ओलिन केलिन सेटी बालान कलू ओ इतना हम सुंदर गायनीय बावक्ती है ने अपने पेन हुआ अतीत मुतुन मित्तो क्रीडा तुल तीन में क्रीडा स्वभाव या वागे में गायनीय स्वभाव है देव वागे में तमाई एक तीन රංගනීය ස්වභාවය හරි අපූර්වට මේ ගායනය තුළ සජීවී ගායනය තුළ ඒ රංගනීය ස්වභාවය පවා අපට දැනෙනවා මේ ජන ක්‍රීඩා වල තියෙන ගීත කවි ගායනා කරනකොට එහෙමනම් අපි තවත් ජන ක්‍රීඩාවකට අවතීර්ණ වෙනවා මොකද්ද අපි ළඟට තෝරගත්තේ මොකද්ද ළඟට අපි තෝරගන්නේ මෙහෙවර කෙලිය නේද මෙහෙවර කෙලිය කියන ක්‍රීඩාවේ එහෙම නැත්නම් මේ ක්‍රීඩා මේ ගායනය තුළ තියෙන අපූර්ව ස්වභාවය අපි විඳගනිමු එහෙමනම් දැන් මෙහෙවර කෙලිය ගායනයේට අවස්ථාව සාරේ සාදිසි පෙති පෙරේ නෙලන කල වලගිය දෝ මගේ මේවරයා
नैनो नुम पाल नुम्बे दारुवान पाल अप दूटुवे नैत मेवरया कुस्वातु कंदे कुस्न काते नादा वलगी दो मागे मेवरया नैनो नुम्ब पाल नुम्बे दारुवान पाल अप दूटुवे नैत मेवरया लिंदट गोसिल्ला वतुर दिन कल वलगिय दो मागे मेवरया नैनो नुम्ब पाल नुम्बे दारुवान पाल अप दूटुवे नैत मेवरया गिदर वाटी अतुगागिन याने कोट वलगिय दो मागे मेवरया नैनो नुम्ब पाल नुम्बे दारुवान पाल अप दूटुवे नैत मेवरया मेन में तन दी में सब ये दी वलगिय दो मागे मेवरया नैनो नुम्ब पाल नुम्बे दारुवान पाल अप दूटुवे नैत मेवरया इतना सुंदर गायने आ कपिय हुई मेरे देंग इतना कुटा आपी दान ना वा අවුරුදු කාලයට පමණක් නෙවෙයි අපේ පැරණි මුසුන් මිත්තෝ අපට දායාද කරපු අපේ සංස්කෘතික මහා සංස්කෘතිය තිබිච්ච අපි ඕකට කියනවා චූල සම්ප්‍රදාය කියලා නේද අපිට විශාල සම්භාව්‍ය ගද්ද ගද්ද පද්ද සාහිත්‍යයක් අපිට හිමි වෙලා තියෙනවා ඒ වගේම අපි ඕක ගොඩාක් වෙලාවට විචාරක වෙන් කරනවා මේ මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය කියලා කොටස් දෙකකට ඉතින් මේ මහා සම්ප්‍රදායට අයිති නොවන මේ චූල සම්ප්‍රදායේ තියෙන සොඳුරු තැන් තමයි අපි අද කතා කරන්නේ මේ චූල සම්ප්‍රදායට මේ ජන සාහිත්‍ය ඇතුළත් වෙනවා එතකොට මේ ජන සාහිත්‍යයේ තියෙන හරි අපූරු සුන්දර ගීත එහෙම නැත්නම් කවි වර්ගයක් තමයි ජන ක්‍රීඩාවල ගායනීය ස්වභාවයක් තියෙන මේ අපි කතා කරන ජන ක්‍රීඩා ඉතින් මේව ගායනා කරනකොට ඇත්තටම අපට ඒ පද ඒ ගීතවල තියෙන නැත්නම් කවිවල තියෙන මේ පදමාලාව ඊටම සරල පදමාලාවක් නේද අනිත් කාරණාව තමයි යම් කිසි දෙයක් කරන අවස්ථාවේ තමයි මේ ගීතමය ස්වභාවයක් තියෙන මේ කවි ගායනා කරන්නේ එහෙමනම් අපට පේනවා මේ ජන ක්‍රීඩා එහෙම නැත්නම් මේ අපි කතා කරන ජන කෙලි හරි අපූර්වට එදා සමාජයේ ඉන්න අපේ ගැමි මිනිස්සුන්ගේ ගැමි ජන සමාජයේ ජන ජීවිතයත් එක්ක දැඩිසේ සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේව ගොඩාක් දැනෙන්නේ ගායනා කරනකොට. මේව ගායනා කරනකොට අපේ අනන්‍යතාවය අපට ඉතාම සොඳුරු විදියට දැනෙනවා. එහෙමනම් අපි ජන ක්‍රීඩා අපි ගොඩක් කතා කළා. අපි මේ අවුරුද්ද ගැන නේද අපි අවුරුද්දට කරන ජන ක්‍රීඩා පමණක් නෙමෙයි මේ අවුරුද්දට විතරක් නෙමෙයි අපට ඕනම වෙලාවක කරන්නත් පුළුවන් හැබැයි ගැමි ජනතාව ගොඩක් වෙලාවට මේ භාග්‍යවන්තින්ගේ මාසයේදී අප්‍රේල් මාසයේදී ගොඩක් වෙලාවට එයාලා අස්වැන්න කපලා නේද අටකොට පුරවගෙන හරිම අර විවේකීව ඉන්න කාලයක් මේක. ඉතින් ඒ නිසා විවේකීව ඉන්න කාලයේදී ගොඩක් වෙලාවට යාලා උත්සාහ දරනවා මහන්සි වෙලා නේද වසර පුරාම යල මහ කන්න වගා කරලා මහන්සි වෙලා අස්වැන්න තමන්ගේ ගෙට ගත්තට පස්සේ හරි විවේකීව ඉන්න කාලයක්. ඉතින් මේ විවේකීව ඉන්න කාලයේදී ගොඩක් වෙලාවට අපි දකිනවා ඔය නාඩගම් කෝලම් වගේ දේවලුත් ඒ කාලේ අපේ ජනතාව අතර ඉතාම ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඉතින් ඒ කියන ජන සංස්කෘතියටම අයිති වෙන ඉතාම සුන්දර අවස්ථාවක් තමයි සුන්දර නිර්මාණ ගොන්නක් තමයි මේ ජන ක්‍රීඩා කියලා කියන්නේ. එහෙමනම්
මේ ජන ක්‍රීඩාවල තියෙන අදට අපේ පුංචි දරුවෝ ආස කරන අවුරුද්ද කිව්වට පස්සේ මේ දේ නැතුවම බැරි දෙයක් තමයි උන්චිලි කියලා කියන්නේ නේද? උන්චිල්ලාව කියනකොට මාර ජොලියක් එනවා නේද? ඔව්. ඉතින් මේ උන්චිලි ඒ කාලේ නිකම් පැද්දේ නෑ. උන්චිල්ලාව පදිනකොට උන්චිලි වාරම් කිව්වා. නේද? ඉතින් අපි සූදානම් මේ උන්චිලි වාරම් නැත්නම් උන්චිලි ක්‍රීඩාව සඳහා පාවිච්චි කරපු නැත්නම් යොදාගත්ත උන්චිලි පදිනකොට කියපු මේ කවි කිහිපයකුත් අපි ගායනා කලන්න. එහෙනම් අපි මේ උන්චිලි වාරම් කවි කිහිපයක් අහලා බලමු. සුමන සමන් දේවි යෝ පින්ගන්නේ සමනෝල ගිරි කුල යටනේත් නාමිනේ එහෙමනම් අපි උන්චිලි වාරම් ගැන කතා කළා. එහෙමනම් අපි අද අලුත් අවුරුද්ද උදා වෙන දවසේ එහෙම නැත්නම් අද අලුත් අවුරුද්ද දවසේ අපි අපේ හරිදේ රූපවාහිනී නාලිකාවේ සිංහල පන්තියෙන් අපි අද කතා කරේ අපේ ජන ක්‍රීඩා පිළිබඳව. එහෙමනම් අපි අදට සමු ගන්නවා නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමින්. ඉතින් අපට අපේ අපේ වැඩසටහනට සහභාගී වෙන්නට ඔබ කැමතිනම් ඒ වගේම අපට ලියන්න ඔබ කැමතිනම් අපට ලියන්න හරිදේ රූපවාහිනී ප්‍රධාන කාර්යාලය අභිෂේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල අපට කතා කරන්න 07-321-39-66. එහෙමනම් අපි සමු ගන්නවා අපේ වැඩසටහන සහභාගී වුණු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. අපි එහෙමනම් සමුගමු. ආයුබෝවන්.